පයිපවන් දුවපුතේ විස්සයි විසිතුන උසස්වෙල විභාගය තව තවත් ආසන්න වෙනවා. තව විභාගයට සති ගත්ත අපිට තියන්නේ හතකට ආසන්න කාල සීමාවක් තවත් වලින් 58කට ආසන්න කාල සීමාවක්. ඒක නිසා අපි දැනට කරගෙන යන විභාගයට අනුමානයට පෙර අවධානයට කියන්නේ අපි අනුමාන කරන්න කලින් ඔයාලට ගේන විශේෂයෙන් මේ කාල සීමා තුළ වැඩිපුර පුරුදු වෙන නැත්නම් වැඩිපුර බලා ගන්න ඕන විෂය කොටස් කීපයක් අපි ටච් කරගෙන යනවා. ඒ විෂය කොටස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ රචනා වශයෙන්කට මුහුණ දෙද්දී සහ අපි විභාගයට වැඩිපුර එන කොටස් ටික උදට සාමාන්‍යයෙන් ඉන්න තියෙන සම්භාවිතාවේ වැඩි කොටස් ටික මෙතනදී පැහැදිලි කරන්න. අපි අවසානයේදී අපෙන් අනුමාන වීඩියෝ එකක් වෙනම සූදානම් වෙනවා. ඒතර දැනටත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න. ඔයාලට වැදගත් වෙවි ඉදිරියේදී ඒ දාන වීඩියෝ ටික ඔයාලට ගෙන්න ගැනීම සඳහා. ඒතර පුතේ දැනට ජීව විද්‍යා විෂය හා සම්බන්ධව සලකද්දී පහුගිය අවුරුදු වල විවරණ හා සම්බන්ධව සලකද්දී මම ගිය සතියේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවා. ඒකේ මම කිව්වා ඔයාලට මුල් පාඩම් 6 තමයි ප්‍රධාන වශයෙන් ජීව විද්‍යා විෂයේ රචනා පේපර් එක ටාගට් වෙන්නේ තියෙන්නේ. ඒකෙදී අවසාන මේ ප්‍රශ්න දෙකක්, ඒ කියන්නේ රචනා පේපර් එකේ ප්‍රශ්න 6 ප්‍රශ්න දෙකක් ගොඩක් දුරට 7 8 9 10 එකක වලට පහුගිය කාලෙම පාවිච්චි කරේ. ඒක නිසා මේ අවුරුද්ද ගොඩක් දුරට වැඩි සම්භාවිතාවයේ තියෙනවා පස්වෙනි පාඩමේ රචනා ප්‍රශ්න දෙකක් විතර. ඒ වගේම 3 සහ 4 පාඩම් 2 3 4 පාඩම් වලින් රචනා ප්‍රශ්න දෙකක් සහ ඉතිරි පාඩම් ටිකෙන් රචනා ප්‍රශ්න දෙකක් වගේ යොමු වෙයි කියලා අදහස තියෙනවා. ඒකත් එක්ක අදත් පාරට තවත් විෂය කොටස් ටිකක් වැඩිපුර බලා ගන්න කියලා ගිය පාර කොටස් ටිකක් මතක් කරන ගමන් මම ඉදිරිපත් කරන්නම්. ඒක විශේෂයෙන් ශාකයේ හා සම්බන්ධව ගත්තාම අපිට කොටස් ගොඩක් තියෙනවා දැනගෙන තියාගන්න ඕන. ඒතර ඒවා කොහොමත් අපිට විද්‍යාන ප්‍රශ්න ද අපගේ MCQ ටයිප් එකේ ප්‍රශ්න සහ ස්ට්‍රක්චර්ස්ේ ටයිප් එකේ ප්‍රශ්න වලට වැදගත් වෙනවා. මුදේ එතකොට කොහොමත් දෙවෙනි පාඩම හා සම්බන්ධව අපි සලකද්දී වැඩිපුර එන්න දෙන සම්භාවිතාවය සම්බන්ධව කිසතිය අපි කිව්වා ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය බලා ගන්න, ප්‍රභා සංශ්ලේෂණය හා සම්බන්ධ කරුණු ටික බලන්න. දොරේ ඒකත් එක්ක රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය සහ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සහ සිද්‍රී යාන්ත්‍රණය. ඒ වගේම දෙවෙනි පාඩමේ මට හිතනවා සෛල චක්‍රය සම්බන්ධ කරගෙන ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් පූර්ණ විභාජනය වගේ සම්බන්ධ කරගෙන ඒකේ නැස්තික විභාජන සම්බන්ධ කරගෙන රචන ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒකත් තව චුට්ටක් මේ සතිය ඇතුළේ තව කල් තියෙන නිසා අපිට අපි බලා ගමු. ඒ වගේම සෛලයේ සොසනයත් කොහොමත් අපිට විභාගයට අහන කොටසක්. ඒ කියන්නේ අපිට රචනා ප්‍රශ්නකට මේ වෙනකොට 2021 නේ 20 ඇහුවා. ඒතර ඒකේ ඉලෙක්ට්‍රෝන පරිවාහනාමය සම්බන්ධව ඒ වගේම තවදුරටත් ඒකේ ඉතර කොටස් ටික ටිකක් වැඩිපුර බලා ගන්න. ඒ වගේම තුන්වෙනි පාඩමට අදාළව ප්‍රශ්න කීපයක් මම මේ පාර බලා ගන්න කියලා ඔයාලට කියන දැනට කාල සීමාව තියෙන නිසා ඒක ඔයාලට වැදගත් වෙයි. ඒතර තුන්වෙනි පාඩමට අදාළව පුතේ ප්‍රධාන වශයෙන් ජෛව රසායනික පරිණාමවාදය හා සම්බන්ධව ප්‍රාග් සෛලයේ බිහිවීම, ඒ වගේම සූනස්ටිකින්ගේ විවිධාංගීකරණ තුන්වෙනි පාඩමන දාලා මුල් කොටසක් ආන්තර සම්භාවිතාව වැඩි. විශේෂයෙන් උදේ ඔය සූනස්ටිකින්ගේ විවිධාංගීකරණය මේ කෙටි සටහන තුනත් අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාග් සෛලයේ බිහිවීම අහන්න පුළුවන්. එහෙම ජෛව රසායනික පරිණාමවාදයත් එක්ක සම්බන්ධ කරගෙන. ඒතර පැටවෙ ටික චුට්ටක් වැඩිපුර බලා ගන්න. ඒ වගේම එතනින් පස්සේ ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා ඒ තුන්වෙනි පාඩමම සම්බන්ධ කරගෙන ඔය ශාක ජීවන ශාක පරිණාමික ක්‍රියාවලියත් එක්ක මුදේ. ඒ ශාක පරිණාමික ක්‍රියාවලිය අපිට කියනවා බීජ ශාකවල වැදගත් ලක්ෂණ විස්තර කරන්න කියලා. අනිත් බීජ ශාකවල වැදගත් ලක්ෂණ සම්බන්ධව සලකද්දී මුදේ විශේෂයෙන් බීජ ශාක අපි සලකද්දී බීජ ශාකවල අපිට ගන්න පුළුවන් කියන්නේ බීජ නිෂ්පාදනය වගේ ක්‍රියාවලිය. ඒ වගේම ඒක අපිට කාරණා ගොඩක් දෙනවා. බීජ ශාකවල වැදගත් කියන්නේ තනි රචනා ප්‍රශ්න වලත් අපිට ඒක අහන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඒක කියනවා බීජ ශාකවල වැදගත් ලක්ෂණ විස්තර කිරීම යටතේ විශේෂයෙන් බීජ නිෂ්පාදනය වගේ ක්‍රියාවලිය. ඒ වගේම ජන්මාන ශාක චීන වෙච්ච ජන්මාන ශාකයේ සම්බන්ධව, ඒ වගේම විෂම බීජාණු ශාකයේ සම්බන්ධව, ඒ වගේම ඩිම්බ හා අණ්ඩ නිෂ්පාදනය හා සම්බන්ධව, පරාග කණිකා හා සුක්‍රාණු නිපදවීම සම්බන්ධව අන්නේ කියන කරුණු ටික සැලකිලි අරගෙන අපිට රචනා ප්‍රශ්න
තුන්වෙනි පාඩමෙන් අහන්න පුළුවන්කද ඔය ආසන්නයේ අපිට රචනා ප්‍රශ්න අපිට මිට කලින් ගිහින් තියෙන නිසා ඒක නිසා ඒ වගේ ඔය චාක පරිණාමයක් අපි ආලෝකයත් එක්ක එම පරිණාම විභාවනේ සම්බන්ධයෙන්ම අහලා තියෙනවනේ කොටස් ඒ නිසා ඔය බීජී ශාක වල වැදගත් ලක්ෂණ අහන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන් සත්ව රාජධානි වලට අදාළව විශේෂයෙන් ඔයාලා ආගත කරගන්න තියෙන මින්ද සංශයේ ආත්මකොඩ අවංශය වගේ විශේෂ ලාක්ෂණික ලක්ෂණ අපිට ටිකක් වැඩිපුර දිනන දිනවා ඒ වගේම මෙමෙලියාවන්ගේ ලාක්ෂණික ලක්ෂණ කෙටි සටහනකට වගේ අන්නේ වගේ කොටස් අපිට වැඩිපුර අහන්න පුළුවන් ඒවා ඔයාලා වෙනම කරුණු නැත්නම් බොරු කරගෙන ඒව වෙන වෙනම පොයින්ට් අවුට් ඔයාලා බලන්න ඒ සම්බන්ධයෙන් එක පැහැදිලිව අපිට කරුණු විදිහට වෙන වෙනම දීලා දෙනවා ඒ වගේම අපිට දිලීර රාජධානිය මුනි පාඩම සම්බන්ධ කරගෙන අහන්න පුළුවන් දිලීර රාජධානිය විශේෂයෙන් ලාක්ෂණික ලක්ෂණ කාර්නාටික හරිද එතනින් පස්සේ අපිට ගන්න පුළුවන් මුදේ හතරවෙනි පාඩම ගත්තාම නම් හතරවෙනි යුනිට් එක අපිට ගොඩාක් වැදගත් මීට් එකක්. ඒක මේකේ කෙලින්ම ප්‍රධාන වශයෙන් අපි ගත්තාම මේ ශාක ප්ලාන් ෆෝමන් ෆන්ක්ෂන් එක යටතේ කෙලින්ම ශාක රාජධානි සම්බන්ධව විශේෂ පැහැදිලි කිරීමක් කරලා තියෙන එක ඇතුලේ. ඒක ඇතුලේ තමයි අපි විශේෂ ජීවන චක්‍රයම විස්තර කරන්නේ. ඒක නිසා අපිට තමයි තුන්වෙනි පාඩමත් දැන් සාමාන්‍ය මෙතෙක් අහපු ප්‍රශ්නවලදී තුන්වෙනි පාඩමත් එක්ක සම්බන්ධ කරගෙන තමයි අහන්නේ. දැන් මෙතනදී අපිට තුන්වෙනි පාඩමත් එක්ක හතරවෙනි පාඩම එක්ක සම්බන්ධ වෙලා තමයි ගොඩක් දුරට ප්‍රශ්න වලදී අහන්නේ. ඒක තුන්වෙනි පාඩමට අදාළ සමහර ලක්ෂණ ඒක හතරවෙනි පාඩමත් එක්ක ශාකේ කොටස් වල සම්බන්ධ කරගන්නවා. ඒක හතරවෙනි පාඩම සම්බන්ධව බව විශේෂයෙන් වැදගත් වෙන කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල ප්‍රමාණය තුලේ විශේෂ නැත්නම් විශේෂ වෙච්චි කොටස් ටිකක් මම ඒකට කියන්නම්. මෙන්න මේ කොටස් ටික මේ කෙටි කාලය ඇතුලේ නැත්නම් මේ දිනේ අපි කියන මේ දින 57ක් වගේ 6ක් 7ක් වගේ තියෙන්නේ. මේ දින 56 7 ඇතුලේ උදාලා බලා ගන්න විශේෂයෙන්ම දර හතරේ පාඩමට අදාළව විශේෂයෙන් මුලේ හෝ කඳේ ප්‍රාථමික වර්ධනය වගේ ක්‍රියාවලිය. ශාක කඳක මුලක ප්‍රාථමික වර්ධන ක්‍රියාවලිය. ඒ වගේම අපිට අහන්න පුළුවන් මුල් වල හෝ අග්‍ර ද මුල අග්‍රස්තය කඳ අග්‍රස්තය වගේ වෙයි. ඒකේ ප්‍රාථමික වර්ධනයන් ශාක මූලක කඳක අපිට දින පෙරෝහ අග්‍රස්තයක් නැත්නම් මූල අග්‍රස්තයක වර්ධන ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය සම්බන්ධව දීබීජපත් වී ශාක මූලක හෝ ඒක බීජපත් වී ශාක මූලක ඒ වගේම දීබීජපත් වී ශාක කඳක ඒක බීජපත් වී ශාක කඳක ප්‍රාථමික ව්‍යුහයේ වෙනස්කම්. ඒතර ඒ වගේම ඒ ප්‍රාථමික ව්‍යුහය විස්තර කරන්න ඊට පස්සේ ඒකත් එක්ක ද්විතීක වර්ධන ක්‍රියාවලිය කියන්නේ විශේෂයෙන්ම ඒතර ද්විතීක වර්ධනය කියලා කිව්වම අපි දන්නවනේ ඒක බීජපත් වී වලදී සිදු වෙන්නේ නැහනේ. අපි කතා කරන්නේ දීබීජපත් වී ශාක සම්බන්ධව. දීබීජපත් වී ශාක වල කඳන් වල සහ මුල් වල සිදුවන ද්විතීක වර්ධනය අපිට දීලා දෙන්නේ එකට තනි කොටසක් විතර දෙන්නේ. ඒතර ඒක නිසා තනි කොටසක් විතරක කඳන් මුල් වෙන් නොකර තනි රචන ප්‍රශ්නකට අපෙන් අහන්න පුළුවන් ද්විතීක වර්ධන ක්‍රියාවලිය. ඒතර ඒ වගේ එකකුත් අපි ටිකක් වැඩිපුර බලාගත්තර ගමන් නැහැ. මොකද කොහොමත් ඔය කොටස් MCQ ප්‍රශ්නවලදී නැත්නම් අපිට ස්ට්‍රක්චර්ස් ඒ ප්‍රශ්නවලදී අහන නිසා. ඒ වගේ මෙතනින් පස්සේ තව අපිට ශාකේ හා සම්බන්ධව වැදගත් කොටසක් බූටිකා විවෘත වීම හා මෙසීමේ යාන්ත්‍රණය KIN ඡන්දය වගේ එකක් අපිට අහන්න පුළුවන්. ඒතර බූටිකා නැත්නම් විවෘත වීම සහ මෙසීමේදී සිදු වෙන ක්‍රියාවලිය සම්බන්ධව ඒ වගේම තවත් ඊගාවට වැදගත්ම කොටසක් තමයි ශාකවල පරිවාහනය හා සම්බන්ධව ගත්තාම ඒතර ශාකයේ ජල පරිවාහනය සම්බන්ධ ජල විභවය සංකල්පත් එක්ක ජල විභව සංකල්පත් එක්ක ගත්තාම අපි ඒකට සම්බන්ධ 20 සහ 21 ජල විභවය වෙන වැක්ටර් එකයි හොයන්න කියලා ද්‍රාවි විභවය. ඒ වගේම අර්ථාපල්ලාඛණ්ඩhari ඒ වගේම අපිට කියනවා කොලෝකේෂියා හෝ ඇලෝකේෂියා පත්‍ර බුන්ද පාවිච්චි කරගෙන ඒක ඒකෙන් අපිට පුළුවන් වක්‍රතාවය හෝ දිග වෙනස් වීම පාවිච්චි කරගෙන ජල විභවය ගන්න. අනෙක් අර්ථකල් ටික උඩට විශේෂයෙන් බලා ගන්න. ඒතකොට එකත් එක ජල පරිවාහන ක්‍රම ටික කියන්නේ ප්‍රධාන වශයෙන් සක්‍රීය පරිවාහනය, අක්‍රීය පරිවාහනය, රක්‍රීය පරිවාහනය, කෙටි දුර සහ දිගු දුර පරිවාහන ක්‍රම ටික ආසුද්ධිය කිසරණේ නිපානය
පාසුකම විසරණය වගේ චිත්‍රක පරිවාහන ක්‍රම සහ දිගුදුර පරිවාහන ක්‍රම විදිහට පරිවාහයට බල ප්‍රෝ එකක් විතර අපි කතා කරන දිගුදුර පරිවාහන ක්‍රමයක් තමයි ඒකට ඔන්න ඔය කියන ක්‍රම ටික ප්‍රධාන වශයෙන් බලා ගන්න. ඒ වගේම මේකදී ශාක රෝයල්ගේ පරිසංක්‍රමණය හෝ ඒ වගේම සෛලම තුළ දිගුදුර ජල පරිවාහනය සම්බන්ධව නායන පරිවාහන සම්බන්ධව සැලකද්දී ඒකදී පසේ තියෙන ජල අනුව ශාකපත් දක්වා ගමන් කරන මාර්ගය ඒකදී විශේෂයෙන්ම මේ මූලකේ ශාක්තුලට ජලය අවශෝෂණය ඒ වගේ මුලේ කේශවලින් ඉඳන් කුලේ සෛලම දක්වා යන සුදස් ජල පරිවාහන නැත්නම් අපෝප්ලාස් සිම්ප්ලාස් හා පටලාරා සම්ප්‍රේෂණ මාර්ග පාවිච්චි කරගෙන ජලය ගමන් කරන විදිය සහ ඒතර රසෝද්ගමන ක්‍රියාවලිය නැත්නම් ශාක්‍යවල සෛලමේ ඉඳන් පත්ත දක්වා ජලය ගමන් කරන ගමන් මාර්ගය ඉතර ඒකෙදී ප්‍රධාන ලක්ෂණ ඒවා නැත්නම් ක්‍රියාත්මක වෙන මේ ඉතර ටික ඒක බලා ගන්න. ඒ වගේම ඊගාවට උත්සේදනය කියන ක්‍රියාවලියත් එක්ක නැත්නම් ජල පරිවාහනය වගේ උත්සේදනය කියන ක්‍රියාවලියත් එක්ක ආන්න පුළුවන්. එතකොට ඒකෙදී ආලෝක තීව්‍රතාවය උෂ්ණත්වය ආර්ද්‍රතාවය ඒ වගේම සුළඟේ වේගය මේ පසේ ප්‍රයෝජන ගන්න පුළුවන් ජල ප්‍රමාණය වගේ සාධක අපිට උත්සේදනය හා සම්බන්ධව ප්‍රධාන වශයෙන් බලපාන සාධක. ඒ වගේම මෙතනින් පස්සේම විශේෂයෙන්ම ටාගට් කරනවා ප්‍රවාහ සංශ්ලේෂණ ප්‍රශ්නේ මොනවද මේ ශාකයේ හා සම්බන්ධව තියෙන ප්‍රවාහ සංශ්ලේෂණයත් එක්ක මම අපි කතා කරන මේ වගේම ශාක ප්‍රජනනය. ඒක ශාක ප්‍රජනනය විශේෂයි. ශාක ප්‍රජනනය මම ගිය සැරේ වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරා. විශේෂයෙන්ම ශාක ප්‍රජනනය අදාළ මුද්දේ අපි ගහන්න පුළුවන් ශාක ප්‍රජනනය කියන ක්‍රියාවලියේදී අපිට ශාක කලංක යන තැනපත් වෙන මොනවාද පරාග කණිකාවක් ඊටසේ සංසේචනය කියන ක්‍රියාවලියත් එක්ක සිදු වෙන එක. ඒ වගේම ශාකවලට අදාළව ජීවන චක්‍රයේද පෝගනාටම් නෙම්පොලිගිස් ශර දිනන්ලා කියන කෙනෙක් ජීවන චක්‍ර ඒව ජලජ පරතරේ ඉඳන් භෞමික පරතරේදී සිදු වෙච්ච වෙනස්කම් අන්න ඒ වගේ ඒව විශේෂ ටාගට් කරගන්න. ඒව ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන ශාක ජීවන චක්‍ර විශේෂයෙන්ම නෙම්පොලිගිස් එකයි පෝගනාටම් එකයි ශර දිනන්ල එකයි බලා ගන්න. ඒ වගේම සපුත්ප ශාකවල සංසේචනය කියන ක්‍රියාවලිය ඒ වගේම මේ බීජ හා පල විකසනයේ වැදගත්කම් ටික මොනවාමද කියන බීජ හා පල විකසනයේ වැදගත්කම් කියලා අපිට ඒක සම්පත්පතේ මාතෘකාවක් විදිහටම දෙනවා. එතකොට බීජ හා පල විකසනයේ වැදගත්කම් කියලා අන්න ඒවා විශේෂයෙන් ටාගට් කරගන්න. ඊට අමතරව ශාක හෝමෝන විදිහට ඔක්සිජන් ගිබරෙලින සයිටොකයින් ඇබ්සිලික්ස් සයිටිලින් වගේ හෝමෝන වර්ගවල ක්‍රියාකාරීත්වය උද්යන් ටික හෝමෝන වර්ගත් එක්ක ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි වීඩියෝ එකක පාර්ශ්වික ආතති ටික ඒකේදී ජෛව ආතති සහ ජෛව ආතති ටික ජෛව ආතති යත්තේ ගත්තාම පෙර සිට තවදෙන එක සහ ප්‍රේත හා රසායනික ආරක්ෂක යන්ත්‍රණය ඒ වගේම ජෛව ආතති යත්තේ නියන් ආතති සීතල ආතති සහ ලවණ ආතති තුන ඔය එකෙන් අපිට රචනා ප්‍රශ්නයක් හරි ගැටි සටහනක් හරි අහන්න පුළුවන්. ඒතර ඔය වගේ කොටස් ටිකක් අපිට විශේෂයෙන් වැඩිපුර අහන්න පුළුවන්. ඒතර ඔය අපි දැන් මේක අපි කතා කරේ මුලදී හතරවෙනි පාඩම දක්වා. ඒතර අපි නැවත ලබන සතිය හම්බ වෙමු. ලබන සතියේ බලාපොරොත්තු වෙනවා පස්වෙනි පාඩමේ ඔයාලා විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕන කොටස් ටික. ඒතර ඔය විදිහට දැන් අපි 6-7 මිනිත්තුවක් විශේෂ විභාගයකට අහන්න තියෙන රචනා ප්‍රශ්නකට අහන්න තියෙන සම්භාවිතාවය වැඩි කොටස් ටික අපි ඉක්මනින් ඔයාලට අරගෙන එනවා. ඒ අරගෙන එන්න ඔයාලට මේ තියෙන කාල සීමාවෙන්ද ඔයාලා විභාගය කියලා විතරක් ඇවිල්ලා ආයි සූදානම් වෙන දරුවෙකුට නම් ඒ අරගෙන එන්න ඔයාලට මේ තියෙන කාල සීමාවෙන්ද ඔයාලා විභාගය කියලා විසස් ඇවිල්ලා ආයි සූදානම් වෙන දරුවෙකුට නම් ඒ වගේ දරුවෙකුට ගොඩක් වැදගත් වෙන පුළුවන් මේ කොටස් ටික විශේෂයෙන් ටාගට් කරගෙන වැඩිපුර බලා ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම එතකොට අපි අවසාන වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම් හරියටම එතකොට ආහන ආසන්න ප්‍රශ්න ටික වෙනදා අපි අනුමාන කරා වගේ හරියටම මේ පාරත් දැනට අපි ඔය කියන කොටස් ටික ඔයාලා ටාගට් කරගන්න. එතකොට මේ කියන ටික විශේෂයෙන් ටාගට් කරගෙන ඔයාලා වැඩ කරොත් ඔයාලට මේ සාමාන්‍යයෙන් ඒකක් නැත්නම් B එකක ඉන්න කෙනෙකුට ඒකකට එහෙම නැත්නම් C එකක ඉන්න කෙනෙකුට B එකකට සහ ෆේල් වෙන කෙනෙකුට යම් ෘගුලක් වෙන පුළුවන් මේ C එකක් S එකක් දාගන්න. ඒක නිසා පුතේ මේ තියෙන කාල සීමාව කළමනාකරණය කරගන්න ඉවසීමෙන් වැඩ කරන්න මහන්සියෙන් වැඩ කරන්න උත්සාහය අතාරින්න එපා. අවසාන මොහොත වෙනකම් ඔයාලා ඔයාලගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න වැඩ කරන්න. එහෙනම් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට පාන්සිලා වැඩ දෙක් කරගෙන යන අපි ලබන සතියේ තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.